Sri Lanka rugby ආයතනයේ සභාපති රිස්ලි ඉලියස්ගේ සහ එම ආයතනයේ කටයුතු අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. රග්බි ආයතනයේ සභාපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ රීඩ් පෙත්සමක තීන්දුව ලබා දෙමින් අභියාචනා අධිකරණයේ සභාපති විනිසුරු නිශංක බන්දුල කරුණාරත්න සහ ඒ මරික්කාරගෙන් සමන්විත අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළා. මෙම අතුරු නියෝගයේ පෙත්සම් විභාගයේ අවසන් වන තෙක් බලපෑවෙන බව සඳහන්. කෙසේ වෙතත් මෙම නඩුවේ විභාගයේ මාස 3ක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි විනිසුරුවරයා සඳහන් කළේ. කෙසේ වෙතත් පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ජූලි මාස 25 වනදාට පෙර ගොනු කරන ලෙසට ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කළ අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගයේ සැප්තැම්බර් මාස 6 වනදා සිදු කරන බවත් නියෝග කළා. එෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා රග්බි ආයතනයේ තහනමට එරෙහිව එහි සභාපතිවරයා ආසියානු රග්බි ආයතනයේ වෙත ඉදිරිපත් කළ අභියාචනය එම ආයතන විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද අද පෙරවරුවේ විද්‍යුත් තැපෑල මාර්ගයෙන් දැනුම් දී තිබෙන බවත් කියා සිටියා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.